සුබ මධ්‍යහනක් ඔබයිටියෙන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම අශින්ක දුනුතිලක මම කුෂාණි කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත තිරසර ජාතික කතිකාව එළිදැක්වීම අද බඩඉරිඟුවලට සහතික මිලක් ඒකාබද්ධය දකින හීනය ඒකාබද්ධ විපක්ෂය එළු වගේ පිටිපස්ස යන නරියා වගේ කොයි වෙලෙම එක කඩන් වැඩේද කියලා බලබලා පස්සෙන් ඉන්නවා ITN හෙළිදරව්ව පළදරයි අසරණ පවුලකට නිවසක් ඉන්දුනීසියා භූකම්පණයෙන් 82 දෙනෙකු මරුට අපොස උසස් පෙළ විභාගය දෙවෙනිපුර මධ්‍යස්ථාන 2268කදී මේ වන විට සාර්ථකව පැවැත්වෙනවා. මෙවර විභාගය සඳහා අපේක්ෂකයන් 321469 දෙනෙකු පෙනී සිටින බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. උසස් පෙළ විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 311ක් පිහිටුවා තිබෙනවා. විභාගය සැප්තැම්බර් පළමුවනදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. විභාග අපේක්ෂකයන්ට අධිතාක්ෂණික අතොරලෝසු සහ ජංගම දුරකථන විභාග මධ්‍යස්ථාන තුළට රැගෙන යාම තහනම් කර තිබෙනවා. ජංගම දුරකථන මගින් සිදුවන විභාග වංචා නතර කිරීම සඳහා විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව දුරකථන සංඥා අවහිර කිරීමට කටයුතු කර තිබීමද මෙවර විශේෂත්වයක්. විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි කඩනමින් විභාගයන අතර වැඩදකරුවන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස්වරයා අවධාරණය කරනවා. විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් එසේම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ මෙහෙයීම ඇතුළේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සංවිධානය කර තිබෙනවා. එසේම සියලුම අයදුම් කරවමට දැන්විය යුතු වන්නේ අඩුම වශයෙන් පැය භාගයකට කලින් විභාග මධ්‍යස්ථානයට වාර්තා කරන ලෙසයි. කිසිදු ගැටලුවක් නැතුව ඔබට කලබලකින් තොරව විභාගයට මුහුණ දීමට අවකාශ ලැබෙනවා. මේ විභාගයේ විශේෂත්වයක් ඇත්තේ පැය තුනේ ප්‍රශ්න පත්‍ර සඳහා අමතර විනාඩි 10 කාලයක් වෙන් කර තිබෙනවා. ප්‍රශ්න පත්‍ර කියවා තේරුම්ගෙන ප්‍රශ්න තෝරා ගැනීමට ඉඩකඩ සලසා තිබෙනවා. එසේම කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් සෙලියුලර් දුරකථන යනාදිය කිසිවක් විභාග ශාලාවට ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. ඒ වගේම කිසිදු අක්‍රමිකතාවයක් වංචනික ක්‍රියාවක් විභාග ශාලාව තුළදී සිදු කිරීම දැඩි ලෙස දැනුවත් ලැබිය හැකි වරදක් බවට පත් වෙනවා. බඩේරෙකු සඳහා සහතික මිලක් ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සඳහා වැඩිම සහන ලබා දුන්නේ වත්මන් රජය බවයි පොළොන්නරුවේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මං ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා බඩේරුගු වලට අවම මිලක් ගොවි ජනතාවට ලබා දෙන්න. ඊට පස්සේ අපි නිෂ්පාදනය කරන මුළු ප්‍රමාණයම මිලදී ගන්න අපි කටයුතු කරන වී වලට සහතික මිලක් දෙනවා වගේම බඩේරුගු වලටත් අපි සහතික මිලක් ලබා දෙන්න. ඒ ගොවියගේ දායකත්වයේ වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මිලියන 5228ක් අවුරුද්දකට ලබා දෙන. ඒක තමයි මම බය නැතුව කියන්නේ ඕන තැනකදී කෘෂිකර්ම ශේෂ්ඨයට සහන ලබා දුන්න නම් ආණ්ඩුවක් ඒ වැඩිම සහන ලබා දුන්න ආණ්ඩුව මේ ආණ්ඩුව කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් තමයි වැඩිම සහන ලබා දුන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කෘෂි පර්යේෂණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ගිරිතලේදී පැවැත්වුණා. ගොවි ජනතාවට සහන ලබා දීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. රිය අනතුරකින් ආබාධිත වූ දෙමව්පියන් රැකබලා ගන්නා පුතෙකු පිළිබඳ ප්‍රවෘත්තියක් අප පසුගියදා වාර්තා කළා. ඒත් සමග එම පවුලට උපකාර කිරීමට බොහෝ පිරිසක් දැනටමත් ඉදිරිපත්ව සිටිනවා. ඇල්පිටිය කුරුඳුගහ ප්‍රදේශයේ ජීවත් වන මෙම පවුල දුඩම්බීම අලෙවි කිරීමෙන් ජීවිතයකට ගසාගත්තා. අයිස් රැගෙන ඒමට අම්බලන්ගොඩට ගිය අවස්ථාවේදී අනතුරට ලක්වීමෙන් මේ දෙමව්පියන් ආබාධිත තත්ත්වයට පත් වුණා. සියලු විස්තර අප ප්‍රවෘත්ති තුළින් විකාශ කිරීමත් සමග මේ පවුල පිළිබඳ බොහෝ දෙනෙක් සොයා බැලුවා. ඒ අනුව නව නිවසක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර අමාත්‍ය දයන්ත කරුණාතිලක මහතා ඊට අවශ්‍ය ඉඩම ලබා දීමට ක්‍රියා කළා. ITN එකේ මේ වගේ දෙයක් වෙන්න පු නිසා තමයි අපිට මේ වගේ උදව් ලැබෙන්නේ. අපේ ගේ වැඩ ටිකක් ඉක්මනට ඉවර වෙයි. ITN එකේ මාමල නැන්දලට අපි ගොඩක් ස්තුති කරනවා මේ වගේ දෙයක් වෙන්න පු එක ගැන. නැන්දලා මාමලා අපිට පොත් බෑග් බඩු දුන්නා. ඒගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඔයිට කලින් මේ කවුරුවත් දැනගෙන හිටියේ නෑ. ඒක නිසා මේ ITN එකට ගොඩක් මහත්තුරොන්ට ගොඩක් ස්තුතියි. අපිට දැන් කට්ටිය උදව් කරනවා. ඒගොල්ලෝ නිසා තමයි අපිට මේ වගේ උදව් ලැබෙන්නේ.
මේ පවුල පිළිබඳ සුවබැලු පූජ්‍ය වෙලිතර අමරානන්ද ස්වාමීන් වහන්සේ අසරණ පවුල වෙනුවෙන් නිවස ඉදිකිරීමේ කටයුතු සම්පූර්ණ කිරීමට මැදිහත් වුණා. දරුවන් තුන්දෙනා අධ්‍යාපනය ලැබල ඉවර වෙන තෙක් ශිෂ්‍යත්ව ලබා දීමට ඉදිරියේදී මම ඒකේ මූලිකත්වය අරගෙන මේ දරුවන්ගේ අධ්‍යාපනය නන්වන්න කටයුතු කරන බව ඉතාම කරුණාවෙන් මේ අවස්ථාවේ දන්වනවා. ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ ඒ සභාපතිතුමාතුළු කාර්ය මණ්ඩලයට පුණ්‍යානුමෝදනා කරනවා ඒ වාගේ සත්කාරයන් කිරීම පිළිබඳව. මගේ විශ්වවිද්‍යාලේ දරුවොත් මගේ සහෝදරයොත් සහෝදරියත් එකතු කරගෙන මේ පවුලට උදව් වෙන්න ලැබීම ඇත්තටම ලොකු දෙයක්. ITN එකේ මේ වගේ දෙයක් ප්‍රකාශයට පත් කිරීම ගැනත් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. දේශපාලන වශයෙන් බෙදීම් ඇති කරගන්නවා වෙනුවට රට සංවර්ධනය කිරීමට සියලු දෙනා එකමුතු කර ගැනීම රජයේ අරමුණ බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අනුරාධපුර පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අමාත්‍ය වජිර අබේවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. අනුරාධපුරයේ රාජාංගනය යාය 12 වේරගල ග්‍රාම නිලධාරී වසමේ නිලසෙවන කාර්යාලය විවෘත කිරීම අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජනතාවට සේවා රැසක් එකම ස්ථානයකින් ලබාගත හැකි පරිදි මෙය ඉදිකර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව වැඩක් කරනකොට ශ්‍රී ලංකාවේ විරුද්ධ වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩක් කරනකොට ආණ්ඩුවක් විදිහට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වෙනවා. හැමදාම මේ ප්‍රධාන පක්ෂ දෙකේ තියෙන අවුල නිසා හොඳ වැඩ කරනකොට රට දෙපැත්තට උනා. රටේ සිද්ධ විය යුතු වෙනස්කම් ටික ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා රට හදනක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තමයි අපි යහපාලන ආණ්ඩුව මේ විදිහට මේ ගමන යන්නේ. පාර්ලිමේන්තුවේ අපි දෙකොල්ල දෙපැත්තට වෙලා ඒකාල බැන ගත්තත් එළියට එහා පැත් දොරෙන් ඇවිල්ලා කියනවා මචං බැන්නට ගණන් ගන්න එපා කියලා. මේක තමයි දේශපාලන කියලා. ඒ නිසා පිළිවීමක් කරනවා. දේශපාලනය කරන වෙලාවට අපි දේශපාලනය කරමු. රට හදන වෙලාවට ගති තීඳු තීරණ ගැනීමේදී හරි තීන්දුව වෙනවා අපි හැමදෙනාම එකට එකතුලා ගමනක් යන කියන දේ තමයි මේ යහපාලනය බලාපොරොත්තු වෙන කාරණාව. ග්‍රාමීය පරිපාලනයේ ග්‍රාම සංසන් 14,022 මේ නිලධාරී මුළු දෙනව මාසෙට රුපියල් 1000 නගර නම් දෙනවා 1500. ඊළඟට අපේ ආර්ථික නිලධාරීන්ව 17000ක් මගේ අවත්‍යංශය. එක්කෙනෙකුට 750යි. ඊළඟට සමෘද්ධි සංවර්ධන නිලධාරියට රුපියල් 500යි. ඊළඟට කෘෂි පරිශ්‍රය නිලධාරී 9000යි ඉඳලා ඉන්නේ. ග්‍රාම නිලධාරීව 14000යි. සමහර පළාත්වල ගෙවනවා, සමහර පළාත්වල ගෙවන්නේ. කොහොමනම් 600 වැඩි කිරීම 9000ක් තිබ්බත් ඒකත් අපරාධයක්. දැන් ඒ නිසා අපි බලනවා අපේ රජයේ යටතේ අධිකරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන පැතුමා බලාපොරොත්තු වෙන ඉලක්ක අනුව ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා බලාපොරොත්තු වෙන ඉලක්ක අනුව විශ්සයි වෙනකොට මේ 14,000 පවසන් කළා දාන්න. මේ අතර අනුරාධපුර තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඉදිකළ නිලසෙවන කාර්යාලය විවෘත කිරීමද වජිර අබේවර්ධන සහ දුමින්ද දිසානායක යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ග්‍රාම නිලධාරී, සමෘද්ධි, සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ යන සියලු නිලධාරීන්ගේ සේවා මෙම නිලසෙවන කාර්යාල තුලින් ලබා ගත හැකි. රට පුරා සිදුවන සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු ගෙනෙන සංවර්ධන පුවත් විශේෂාංගය දැන්. වැලිමඩ මැතිවරණ කොට්ටාශයේ හෙවන කුමුර අඹේවෙල කොළතැන්න කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඊට වැය කෙරෙන මුදල රුපියල් 115,000ක් පමණ වනවා. බෑවුම් සහිත ප්‍රදේශයක් හරහා වැටි ඇති මෙම මාර්ගය සංවර්ධනය කිරීම තුළින් ප්‍රදේශයේ ගොවි ජනතාවට ඉමහත් සෙතක් සැලසෙනවා. වාරිමාර දෙපාර්තමේන්තුවේ ව්‍යාපාරයට විශාල සහනයක් විශාල වාසියක් මේ මාර්ගය ඉදිකිරීම නිසා අත් වුණා. මීට පෙර අපි බොහොම දුෂ්කරතාවලට විඳලා මාර්ගයක් නැතිකම නිසා ඒ දුෂ්කරතාවේ දැන් හුඟක් දුරට අපිට මේ මාර්ගය නිසා මඟ හැරිලා තියෙනවා. අපගත කොටසේ ඉන්න දුප්පත් ජනතාවට කරන අති විශාල සේවයක්. මේ අතර කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ ක්‍රියාත්මක වූ දෙවන්තම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ මේ වන විට අවසන් කර තිබෙනවා. බැරගම් මුල්ල සිට මොරගස් මණ්ඩිය දක්වා ඉදිකළ මෙම මාර්ගය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 50.2ක් පමණ වනවා. කිලෝමීටර 2කට ආසන්න දුරක් මේ අනුව සංවර්ධනය කර තිබෙනවා. මේ තුළින් තමන් විදී ඉමහත් දුෂ්කරතා රැසකට විසඳුම් ලැබෙන බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරනවා. අපේ ඉඩම් 50,000ක් නම් තිබුණේ දැන් 1,02,3ක් විතර වටිනා ගමක් ඇවිල්ලා. මේ පාරද කියන එක කියන්න බෑ ඉතින්. සුපිරියෙන් වැඩේ හොඳයි කියන්න ගියක් නෑ. ඉතින් අපි ඉස්සර මේ ගිගේ පොඩි අඩිපාරෙන් දැන් අපිට ඕන විදිහට යන්න පුළුවන්. පොඩි ගැට ස්කෝර යන්නත් දැන් ලේසි. ඉස්සර මේ වගේ තුමේ නෑ ගලින් ගාට පැනපැන වගේ ගිහී. මේ වගේ පාරක් කොහෙවත් නැහැ. උගහ පැත්තේවත් පාර හොඳයි. මේ පාර හැදුවට මේ ස්තුති කරනවා. අපි හරි හොඳයි මේ පාර.
භෞතික සංවර්ධනය තුළින් පමණක් නොව අධ්‍යාත්මික සංවර්ධනය තුළින්ද රටක් ලෙස ඉදිරියට යා යුතු බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඇතැම් පුද්ගලයන් බලයට කෑදරකමින් ආගමිකන්තවාදී ඉස්මතු කිරීමට උත්සාහ ගන්නා බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. සියලු ජාතීන් අතර සහෝදරත්වය සහ සංහිඳියාව ආරක්ෂා කිරීමෙන් පමණක් රටේ අනාගතය සුරක්ෂිත වන බවයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ. මන්නාරම නරුවිලික්කුලම්හි ලෝරුතුනකර උදාකම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සැමට සෙවන යලිපිබි දෙන උදාකම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 102 ආදර්ශ ගම්මානයේ නිවාස 23කින් සමන්විත ගම්මානය ඉදිකිරීම සඳහා රුපියල් 120,000 වැය කෙරුණා. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් සමන්විතව මෙම ගම්මානය ඉදිකර තිබෙනවා. තිරසර ජාතික කතිකාව එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පසුරුවේ කොළඹදී සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙය ඉන් අනතුරුව විවිධ විද්වත් පාර්ශවවල සාකච්ඡාවට ලක්කර යෝජනා ලබා ගැනීමට නියමිතයි. 2015 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ ප්‍රකාශයකට අනුව හා 2017 වසරේදී එම සංවිධානය සමග ඇතිකරගත් එකඟතාවකට අනුව ක්‍රියාත්මක තිරසර ජාතික කතිකාව අද ආරම්භ වෙනවා. ජනාධිපතිතුමා තිරසර සංවර්ධන පනත ඉදිරිපත් කරමින් තිරසර සංවර්ධන සභාව ස්ථාපිත කළේ රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහායි. මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමේ රාමුවක් සකස් කර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාගේ සභාපතිත්වෙන් යුතුව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වත් කමිටුවක් මීට පෙර පිහිටුවනු ලැබුවා. අද එළිදැක්වෙන්නේ එම තිරසාර සංවර්ධන දැක්ම සහ උපාය මාර්ගික වැඩපිළිවෙලයි. මේ සම්බන්ධයෙන් ඊයේ කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. මේ සඳහා අපි සමාජයේ සෑම කණ්ඩායමකටම ආරාධනා කරනවා මේවා හොඳින් අධ්‍යයනය කරලා අදහස් යෝජනා ඉදිරිපත් කරන්න කියලා. විවිධ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරණයක් ගෙනියන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් තරුණ ප්‍රජාව ඔවුන්ගේ අපේක්ෂාවන් බලාපොරොත්තු තිරසර ලෙස ඉෂ්ට කර දීම තමයි වැදගත්ම දේ. ඒ වගේම විද්වතුන් ඉලක්ක කරගෙන සමාජයේ විවිධ ජනකොටස් ඉලක්ක කරගෙන මේ සංවර්ධනයේ ප්‍රතිලාභ සැමට තිරසර ලෙස ලබා දීමේ වැඩපිළිවෙල අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා යම් ප්‍රතිපත්තිමය එකඟතාවයක් ගොඩනගන්න තිරසර සංවර්ධනය පිළිබඳව. ඒ සඳහා පදනම තමයි අපේ විශේෂඥ කමිටුව. දැන් අපි මේක කරන්නේ කිසිම බල දේශපාලනික අවශ්‍යතාවයක් පෙරදරි කරගෙන නෙවෙයි. මෙය එක්සත් ජාතික සංවිධානයේ 2015 වර්ෂයේ ප්‍රකාශයට පත් කර තිරසර සංවර්ධන ඉලක්ක පදනම් කරගෙන රාජකාරණයේ යෙදීම රාජ්‍ය වගකීමක් හැටියට මහමණ්ඩලයේ ප්‍රකාශයට පත් කරා. ලෝකයේ ඉන්න රටවල් 11ක් අතරින් අපි එහි ප්‍රමුඛයක් වෙනවා. මේ ප්‍රතිපත්තිය රටට හඳුන්වලා දෙන්නේ අපේ ගරු ජනාධිපතිතුමා ජාතික රජයක් බිහි කරාට පස්සේ පළවෙනි වතාවට ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වන දෙන්නේ නැහැ. ජාතික කතිකාවක් සඳහා ආරාධනා කරනවා. ඒක තමයි මේකේ තියෙන වෙනස. This is not a political document. It is මේක දේශපාලන ලේවිල්ලක් නෙවෙයි. විද්‍යානුකූලව විශේෂඥයන් සකස් කළ ලේවිල්ලක්. මේකට 200කට අධික විද්වතුන් පිරිසක් සහභාගී වුණා. මේ වගේ තිරසර සංවර්ධනය සම්බන්ධ ලේවිල්ලක් ඉදිරිපත් කරන පළමු රට තමයි අපි. ඔයගොල්ලෝ විද්‍යානුකූලව මේ කරුණු අවබෝධ කරගෙන ඒ සම්බන්ධයෙන් නිවැරදිව ජනතාව දැනුවත් කළ යුතුයි. එහෙම නිවැරදි කරුණු ජනතාව අතරට යැවීම ඔබේ වගකීම. මේක දේශපාලන ක්‍රියාදාමයක් නෙමෙයි. ඉතා පුළුල් ක්‍රියාදාමයක්. ඒකෙදී මාධ්‍යට ලොකු වගකීමක් තියෙනවා. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් ආරම්භ කළ වැව්දහසක් ගම්දහසක් සංවර්ධන වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කරනවා. පළමු අදියරේදී වැව් 370ක් ප්‍රතිසංස්කරණය කිරීම සැලසුමයි. ඒ යටතේ හිගුරක්ගොඩ 1500 බලාගස් වැව, මාතලේ ඊරියගොල්ල සහ පල්ලිලේපුල බෝවේරුවේ යන වැව්වල ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණා. අපි වවලයි අපි කන්නේ කෘෂිකර්ම සංවර්ධන සැලැස්ම යටතේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස වැව්දහසක් ගම්දහසක් වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනවා. රජයේ තවත් සංවර්ධන ක්‍රියාදාමයක් යථාර්ථයක් බවට පත් කරමින් එම වැඩපිළිවෙල සාර්ථකව සිදු කෙරෙනවා. ඒ යටතේ හිඟුරක්ගොඩ 1500 බලාගස් වැව ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරුණේ අමාත්‍ය මහින්දමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 2.5ක්. කුමරු අක්කර 90කට වැඩි ප්‍රමාණයක් මේ තුලින් අස්වැද්දිය හැකි.
මෙතන ජලයක් බවට පත් වෙලා තියෙන බව ජලය ප්‍රමාණය අඩුයි පහළ ගොවින්ද ජලය ලබා ගැනීමට අපහසුතාවයක් වෙලා තියෙන්නේ එක්තෙම මේ වැඩපිළිවෙල පිළිබඳව අපි සතුටු වෙනවා මෛත්‍රීපාල ගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ කෘෂි කර්ම ඇමති මහින්ද අමරවීර මැතිතුමාගේ වැඩපිළිවෙලක් විදිහට මේ වැඩ කටයුත්ත සාර්ථකව ඉෂ්ට කර දීම පිළිබඳව අපගේ ස්තුතිය ගොවි ජනතාව වෙනුවෙන් ප්‍රණාමය පුද කරමු රොම්මඩි ඉවත් කිරීම සහ වැව යටතේ ඇලවේලි කෘෂි පාරවල් සකස් කර ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. ප්‍රතිකරු ජනාධිපතිතුමාටත් රජයටත් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ කරලා දෙන සේවයට. වැව්දහසක් ගම්දහසක් වැඩපිළිවෙල යටතේ මතලේ ඊරියගොල්ල සහ පල්ලේපොළ බෝබේරුව යන වැව්වල ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණා. ඊරියගොල්ල වැව ප්‍රතිසංස්කරණයේ සඳහා රුපියල් ලක්ෂ 40ක් වැය කරනවා. ගොවි පවුල් 125කට පමණ මෙමකින් සෙත සැලසෙනවා. වැව් ප්‍රතිසංස්කරණයට සමකාමීව ප්‍රදේශයේ යටිතල පහසුකම්ද සංවර්ධනය කරනවා. මේ වැඩසටහනේදී වැව හදලා විතරක් නිකන් ඉන්නේ නැහැ. වැවට අවශ්‍ය ඒ ඇලවල් ඒ වගේම රක්ෂිත ඒ සියල්ල ආරක්ෂා කරගන්න ගමන් මේ ගම්මානය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ඒ හා සමගාමීව ක්‍රියාත්මක වෙනවා. ගම්මානේ හැම කෙනෙකුටම ගෙවත්තක් හදාගන්න ඒ අය උනන්දු වෙනවනම් ඒකට ආධාර උපකාර ලබා දීමේ වැඩපිළිවෙල කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ ගමේ අනෙකුත් යටිතල පහසුකම් සකස් කිරීමට අවශ්‍ය මූල්‍යමය දායකත්වය කෘෂිකර්ම අමාත්‍යාංශය ලබා දෙනවා. අපි මේ වැඩපිළිවෙල රටපුරාම ක්‍රියාත්මක කරනවා. වැව් වල් බිහිවීම හේතුවෙන් ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටියා. මෙම වැඩපිළිවෙල තුලින් ගොවි බිම් අස්වැද්දීමට හැකිවීමෙන් තම ආර්ථික ශක්තිය ඉහළ යන බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ. ගොවි පවුල් 124ක් පමණ ජීවත් වෙනවා මේ වැවෙන්. මේ පුණ කාලයක් පුරන් වෙලා තිබුණ වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අපි ගම්වාසී වෙනුවෙන් සියලු දෙනාම රජයටත් හැමතුමාටත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. මෙම රජයේ ගෙන යන වැඩපිළිවෙලට අපි සම්පූර්ණ අනුග්‍රහය දක්වලා අපට ප්‍රතිලාභ ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඇතුළු සියලුම අමාත්‍යාංශ නිලධාරීන්ට හැමෝටම මේ අවස්ථාවේ මම ස්තුති කරනවා. ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් ප්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්ුණා. විශ්වවිද්‍යාල කිහිපයක නව ආහාර නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබුණා. ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා ආහාර නිෂ්පාදකයන්ගේ සංගමයයි. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේද නවතම ආහාර නිෂ්පාදන 15ක් පමණ ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා. පරිසර හිතකාමී සහ බලශක්ති අවම භාවිතය සහිතව නිෂ්පාදනය කළ ආහාරයි මේ සඳහා එක්කර තිබුණේ. විවිධ රෝගවලට ලකුවන් සඳහා නව ආහාර නිෂ්පාදන කිහිපයක් ද හඳුන්වා දීමට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පියවරගෙන තිබෙනවා. සීරෝ වේස්ට් කියන සංකල්පය තමයි භාවිත කරන්නේ. වැරදි ආහාර පුරුදු නිසා ගොඩාක් රෝගාතුර වෙලා අය ඉන්නවා. ඒ අයට නිවැරදි ආහාර රටාවන් පුරුදු වෙන විදිහට හදපු ආහාර නිෂ්පාදන තියෙනවා. ඒවා මගින් අපිට පුළුවන් පෝෂණය වැඩි වෙනවා වගේම රෝගය පාලනය කරගෙන තියෙන ජීවිත හානිය වළක්වා ගන්න. කාට හරි කමර්ෂල් ස්කේල් එකට යන්න පුළුවන් නම් සාකච්ඡා කරලා මේ නිෂ්පාදන අරගෙන කමර්ෂල් ස්කේල් එකට යන්න පුළුවන්. ඉකොනොමිකලි වයබල් නම් විශ්වාසයක් විදිහට යන්න ඒක අපි සූදානම් ඉදිරියට ගෙනියන්න කමර්ෂලයිසේෂන් දක්වා. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරඟ දෙක සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ප්‍රධාන පුහුණුකරු තිලාන් සමරවීර පවසනවා. එතනම මම හිතන්නේ අපි සියලු දෙනාම හරි ඩිසපොයින්ටඩ්. තරඟේ නෙමෙයි තරඟාවලිය පරාජය වීම තුනට බිඳුවක් වශයෙන්. ඉතුරු තරඟ දෙකේ තවත් නව ක්‍රීඩකයන් කීප දෙනෙක් සමහර වෙලාවට අපි ලබා දෙන්න හැකියාවක් තිබෙනවා කණ්ඩායම ස්ථානයක්. මම තාම බිලීව් කරන එක තමයි මේ ඉන්න 15 දෙනා තමයි ඉන්න හොඳම ක්‍රීඩකයෝ 15 දෙනා. අපි කණ්ඩායමක් වශයෙන් කතා කරා අපේ ටැක්ටිකල් රීසන්ස් 2017 සිට මොකද්ද අපි කරේ කියන එක. ඊට පස්සේ අපි හිතුවා රයිට් අපි මේක වෙනස් කරන්න ඕනේ. මේකේ වෙනස් කිරීමේ පළමු පියවර තමයි මේ පල්ලේ ගැලේ ක්‍රීඩාංගණයේ තිබෙන්නේ. අවාසනාවකට බැයි අපි ඉන්නේ ජෙපැත්තේ. හැබැයි මම හිතනවා මේක හොඳ මූව් එකක් කියලා. ලොකු සිලානි ඒකට මාලින්ග ඉන්නවා. බලාපොරොත්තු වෙන මාලින්ග මේ 2020 තරගාවලිය ක්‍රීඩා කරයි කියලා. 96 වන ජාතික මරණ ක්‍රීඩා ශූරතාවලියේදී නව ජාතික වාර්තා 4ක් සමගින් නව තරගාවලිය වාර්තා 11ක් පිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. දින 3ක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාපිටියේ පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 752 දෙනෙකු එක්ව සිටියා. ඔවුන් ඉසව් 36ක් යටතේ තරඟ බිමට පිවිසියේ. තරගාවලියේ ඩන්කන් වයිට් අභියෝගතා කුසලානය දිනා ගැනීමට අසංක ඉන්ද්‍රජිත් සමත් වුණා. දිසානායක අභියෝගතා කුසලානය දිනාගත්තේ සම්පත් රණසිංහයි. ප්‍රසාද් දිමලසිරි ක්‍රීඩකයා එන්.එම්. වාසගම් අභියෝග කුසලානය හිමි කරගත්තා. චන්දි කන්නංගර අනුස්මරණ කුසලානය දිනාගත්තේ නදීෂා රාමනායක ක්‍රීඩිකාවයි. ඒ සමගින් ITN දිවා ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. පසර දෙකේ සිට අපගේ පැයෙන් පැය පත් විකාශය බලාපොරොත්තු වන සුබ දවසක්.
www.itnnews.lk.